පහුගිය සති තුනක කාලය තුල අප රටේ ආරක්ෂක අංශ ඉතාමත්ම කඩිනමින් ක්‍රියාත්මක වෙලා මේ අන්තවාදී කණ්ඩායම මැඩපැවැත්වීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග සියල්ලම ගත්තා කියලා අපට පේනවා. ඒ අතර අප රටේ පොදු ජනතාවත් මේ කාර්යයේදී හැඟීම් බර වෙන්නේ නැතුව ආරක්ෂක අංශ විසින් කරගෙන මේ ක්‍රියාවලියට සහය දක්වමින් හිටියා. මේ කටයුතු අවසන් කළා, මේ සංවිධානය අඩපණ කරලා මේ බිය තුරන් කරලා සාමාන්‍ය ජන ජීවිතයේ මේ ඕනකම අපි කාටවත් තිබුණේ. එහෙම තිබියදී පෞගිය දවස් දෙක තුන වෙනකොට නැවත සමාජය ඇතුළත කිසියම් නොසන්සුන්තාවයක් නිර්මාණය කළා. මේ ප්‍රහාර සම්බන්ධ සංවිධානය අඩපණ කරලා සාමාන්‍ය ජීවිතේ සමාජය ගේන්න හදන වෙලාවක ඒකට බාධා කරමින් මේ අවස්ථාවාදී අන්තවාදී කුඩා කණ්ඩායමක් නැවත රට තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් ඉන්න එක තමයි පේන තියෙන්නේ. ආරක්ෂක අංශවල සිද්ධ වුණාට පස්සේ ගැටුම් බලකන්න ගැටුම් සිද්ධ වෙයි සිතන දේවස්ථාන රකින්නන් හන්දි රකින් කඩ ආරක්ෂක සපෙන් ගියට පස්සේ මෙන්න මොකද උමතු ආගමික අන්තවාදී කණ්ඩායම් පිළිබඳව හොයන්න තිබිච්ච අවධානය බිඳ වැටෙනවා. කොමුණ අරමුණුකින් කරත් මේකේ අවසන් ප්‍රතිඵල ගත්තම ආපහු බෝම්බ පුපුර හරපු අන්තවාදීන්ටම තමයි සහයෝගය දක්වන්නේ.